මගේ පියතුමා ආණ්ඩුකාරවරය වෙලා ගියාම කුරුල්ලේ මහත්මයා ආණ්ඩුකාරවරය වෙලා ගියාම ඉඹුලාන මහත්මයා මේ ආණ්ඩුකාරය වෙලා ගියාම ඊළඟ ආසන සංවිධායකතුමා කවුද වෙන්න ඕනේ කියලා අබ්‍රංජන විජේරත් මහත්මයා කාලේ තීන්දුව කළේ ආසනේ පක්ෂ ශාඛා සමිති සිරිකොතර ගෙනාලා රහස් ඡන්දයක් දීලා ඉඹුලාන මහත්මයාගේ ඥාති පුත්‍රයා පරදිනවා මේ සාමාන්‍ය පුද්ගලයෙක් mantri වෙනවා කුරුල්ලේ මහත්මයාගේ පවුලේ උදවිය සහායකයෝ දුන්න අපේක්ෂකයා පරදිනවා හේරත් කියලා ගොවි මහත්මියෙක් පාර්ලිමේන්තුවට එනවා ඒ පැත්තේ මේක තමයි එක්සත් ජාතික පක්ෂය පාකිස්තානයේ සාම්ප්‍රදායික පක්ෂ වලට අත් වෙලා තියෙන ඉලමන ෆ්‍රාන්සේ අත් වෙලා තියෙන ඉරණම අද තුර්කියේ මේ එරඩගාන් කියන බලවත් පාලකයාට විරුද්ධව එතුමාගේ විදේශ අමාත්‍යතුමා අලුත් පක්ෂයක් ගොඩනැගලා අපිට වගකීමක් තියෙනවා මේ ජාතිය එකමුතු කරන්න ඒක තුල තමයි අපේ රටේ අනාගතය තියෙන්නේ ඒ නිසා ගිනි නිවන ගමනකට අපි ලෑස්ති වෙච්ච ශිෂ්‍ය නිවාසෙ හිටිය ආනන්ද හොස්ටල් එකේ හිටිය ආනන්ද බෝඩිමි හිටිය එතුමාගේ බාල සහෝදරය තමයි මගේ පන්තියේ හිටියේ මේ අටවෙනි පන්ති දඩ්ලි රාජපක්ෂ තුනෙන් දෙකක බලය ලවපු ආණ්ඩු හුඟක් වෙලාවට අතිවිශාල පරාජයකට යනවා ඊළඟ අවස්ථාවේ හදවත තමයි මේ දින මුල අර මනෝපුබ්බ ගම ගාථාවර මතක් වෙනවා අද අප වර්තමානය ගැන කතා කරන්නට ඕනේ අතීතයේ අප සිටි ස්ථානයේ සහ අතීතයේ සිදු වූ දේ පිළිබඳව ආපසු හැරී බැලීම අපට අනාගතයක් දිහා හිතන්න නම් අපි වර්තමානයත් අතීතයත් හොඳින් සාරාංශගත කරගන්න අවශ්‍යයි අප ඉන්න මේ වටපිටාව ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කියවාගෙන ආවේදී පැමිණීමේදී හොඳ හැරවුම් ලක්ෂයක් හරියන්නෝ වර්ධින්න අපි හරියනවා කියලා හිතමු සුභවාදීව හිතමු එහෙමනම් අපි හැමෝම රට ගැන හිතලා අපි අපේ භූමිකාව අපි අපේ රාජකාරිය පොදුවේ රට හැමුවේ කළ යුතුව තිබෙනවා මේ ප්‍රවේශයේ ඉලක්කය අද මේ සාකච්ඡාවේදී අද දවසේ අපේ දේශපාලන භූමිකාව කුමක්ද කියලා සුවා බලන්න අද අපේ කතානායකයා හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමී චරිතයක් දේශපාලන පවුලකින් පැවතෙන බොහොම විනයගරුක බොහොම වෘත්තිමය මට්ටමින් දේශපාලන වේදිකාව තුළ හැසිරෙන ඉමිතියාස් බකිර් මාකර් මහත්මයා අයිබෝන් ඔබතුමාට අයිබෝන් රොෂාන් මා කැමති ඔබතුමාගෙන් පළමුවෙන් දැනගන්න රටේ ජනතාව බලාපොරොත්තු වන කාරණා කිහිපයක් මේ මහමැතිවරණ ප්‍රතිපලෙන් පස්සේ ඔබ මම හිතන ජීවිතයේ දරුවන්ටයි පවුලටයි අමතර වැඩිම ආදරය කර එක්සත් ජාතික පක්ෂයට මේ එක්සත් ජාතික පක්ෂය හමුවේ තිබෙන අර්බුදය ඔබ කොහොමද දකින්නේ එක්සත් ජාතික පක්ෂය කියනකොට මම දකින්නේ අකුරු තුන නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ හරය ඒක ප්‍රතිපත්ති ඒ ප්‍රතිපත්ති මම අදහන කෙනෙක් අපිට ඉතිහාසයේ දිය යුතු ලොකුම දඬුවම ජනතාව දුන්නා මේ මැතිවරණයේදී බිංදුවටම එක්සත් ජාතික පක්ෂයේ බැසලා තියෙනවා ඒ එක්සත් ජාතික පක්ෂයේ බිංදුවට බැස්සුවා කියවම ඒක හිතට වේදනාවක් නමුත් ඇයි ඒ දඬුවම ජනතාව අපට දුන්නේ මම හිතනවා අපේ උරුම ගමනින් අපේ පක්ෂය පිටපැන්න එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක නායකයෝ පෙන්නපු මාර්ගයෙන් අපි පිටපැන්න එතන තිබුණේ මම හැම වෙලාවෙම කියනවා එක්සත් ජාතික පක්ෂයේ හැදිලා තියෙන්නේ ලිබ්ගල් තුනක් මත කියලා ප්‍රජාතන්ත්‍රවාදය සමාජ සාධාරණත්වය ජාතික ඒකමුතුව මේ තුන තමයි අපේ ලිබ්ගල් තුන ආරම්භ කළේ පංචවිධ නිදහසත් එක්කමයි විස්තර කරන හැම වෙලාවෙම කියනවා ඒ උරුම ගමනින් අපි පිටපැන්න පක්ෂය ඇතුළේ ලොකු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණා ඒවා සියල්ල නාය ගියා මට මතක් වෙනවා පක්ෂයේ පණ්ඩිතරත්න මහත්මයා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ එන්ජීපී පණ්ඩිතරත්න මහත්මයා හිටපු සභාපතිතුමා යෝධේ මේ පක්ෂයේ පරිහානිය මම හිතනවා 94 පස්සේ අපි තමයි ඒක බැස්සේ සාමාන්‍යයෙන් අපේ පක්ෂයේ අවුරුදු 5කට වඩා අපේ නායකයෝ රාජනායකම නැතුව ඉන්නේ නැහැ හැමදාම පයින්නවා උඩට එනවා එක්සත් ජාතික පක්ෂය යට කරලා තියාගන්න බෑ ඒ පක්ෂය ජනතාවත් එක්ක හිරු පක්ෂයක් වෙනස් වෙවි ඉදිරියට ගිය පක්ෂයක් ඒ අපේ මූලධර්මත් එක්ක පණ්ඩිතරත්න මහත්මයා ලොකු වාර්තාවක් දුන්නා අපේ පක්ෂයේ පසුබෑම ගැන මට මතක විදියට 90 ගණන් වලදී ඉතින්දී ගමින් ගමට ගිහිල්ලා පාක්ෂිකයෝ හම්බ වෙලා පක්ෂ කරන්න ඕන ප්‍රතිසංවිධාන ගැන කිව්වා අපේ පක්ෂයේ නායකත්වයට තියෙන පාක්ෂිකයෝ අතර තියෙන ප්‍රසාදය මම හිතනවා 15ක් 16ක් ඒ වාර්තාව ඒකන සාකච්ඡා කළේ නැහැ එළියට දැම්මේ නැහැ හැමදාම කල්මැරීම සිද්ධ වුණා ඉතින් ඒ නිසායි අපට දඬුවම් දුන්නේ ඉතින් පක්ෂය මේක තේරුම් ගත්තා අපේ පක්ෂයේ මන්ත්‍රීවරු එක ස්ථාවරයකට ආවා අන්තිමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එක්කත්වයකට ආවා මේ මැතිවරණයේදී අපි ආණ්ඩු විරෝධී සියලු බලවේග අපේ පක්ෂයේ නායකත්වයෙන් එකතු කරන්න ඕනේ කියලා තීන්දුවකට ආවා නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහත්මයාට දිය යුතුයි කියලා තීන්දුව කළා ඒකත් ඡන්දයෙන් අගමැති අපේක්ෂකයා නම් කරන්න ඕනේ කියලා තීන්දුව කළා නාම යෝජනා මණ්ඩලයේ මහලායකම්වරයා තෝරා ගැනීම බලය ඔක්කොම දුන්නා අන්තිම මොහොතේ හතර පහ දිනකේ කල්ලියක් ඒ පක්ෂයේ තීන්දුවට ද්‍රෝහි වෙලා වෙනම කණ්ඩායමක් හැදී ඉදිරිපත් වෙන්න තීන්දුව කළා ඉතින් මේක තමයි මේ පරාජයට මේ හේතු වෙලා තියෙන්නේ ඉතින් මම හිතනවා එක්සත් ජාතික අද මේ බලවේගය
එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ප්‍රතිපත්ති තියෙන තැනක් බවට පත් වෙලා තියෙනවා. සැබෑ පාක්ෂිකින්ගේ සැබෑ වුමනාකම් තීරුම් ගත පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් තමයි අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරය තනන කළේ සමග ජන බලවේගය තුලින්. ඉතින් මේක ජව සම්පන්න නායකත්වයක්, තරුණ නායකත්වයක්, අනාගතවාදී දැක්මක් තියෙනවා. අපේ උරුම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය මෙතන තියෙනවා. නිසා අලුත් ගමනක් අපට මේ ගමන පටන් මේ මැතිවරණ ගමන පටන් ගන්නකොට අපිට අපේ සාකා සමිතිය තවුන සමිතිය වල ඇඩ්‍රස් ටිකවත් හොයා ගන්න විදියක් නැහැ. වාහනයක් නැහැ. කාර්යාලයක් නැහැ. මේ මාස දෙකක් ඇතුළත ගමන පටන් ගන්න සිද්ධ වුණේ. බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් කැඩලා යන ගිහිල්ලා අවුරුදු ගණනක් ගත වුණා ඔලුව උස්සන්න. පළවෙනි පරාජයක් පත් වුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය පටන් ගන්නකොට අවුරුදු ගණනක් ගත වුණා. අපි මන්ත්‍රී ආසන 50 ගණනක් එක්ක අද ජව සම්පන්න ආරම්භයක් පටන් ගන්න තියෙනවා. බිඳුවෙන් පටන් ගන්න කිසි දෙයක් නෙමෙයි. ඉතින් මම හිතන මේක හොඳ ආරම්භයක් කියලා. හොඳ ආරම්භයක්. අලුත් තවානක් අර නවදලිහේන වගේ හේන් කොටනකොට මහා ගස් බීමට පෙරලලා දාලා සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරලා ගිනි තියලා අලුත් පසක තමයි අලුත් වැස්සත් එක්ක අලුත් පැල හිටවන්නේ හේනේ ඉන්න ගොවියෝ. ඒතර තමයි අස්වැන්න සරු වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අස්වැන්න ගැන කතා කරද්දී ඔබ කියන ආසන 54කට නැත්නම් 50කට වැඩි සංඛ්‍යාවක් දිනාගෙන අපි සමගි ජන බලවේගයත් එක්ක හොඳ ගමනක් ඉන්නවා කියලා. දේශපාලනය කරන දේශපාලන බලය හොබවන්නෝ සහ දිනපු අය එකතැනක හිටියත් ගෙවල් වල ඉන්න පාක්ෂිකයෝ තාම එක්සත් ජාතික පක්ෂය ඉතින් අත්හැරලා නැහැ. ඔවුන් හැමතිස්සම හිතනවා මාධ්‍ය විදිකට මට දැනෙන දේ තමයි හෙට මේ අය එකතු වෙයි. හෙට නැවත සිරිකොත පක්ෂය ආරම්භ වෙයි. එක්සත් ජාතික පක්ෂයට අලුත් මුහුණුවරක් එයි, අලුත් නායකයෙක් එයි, අලුත් නැවත පටන් ගනී කියලා. හැබැයි සමගි ජනබලවේග නියෝජනය කරන අය කියනවා අපි ආයෙමත් නම් සිරිකොතේ පස්පා ගන්නවත් නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. අපි දැන් සමගි ජනබලවේග හැටියට අපි අලුත් දේශපාලන සංධානයක් හැටියට ඉස්සරහට යනවා කියලා. මේක ප්‍රායෝගිකද ඔබ දකින විදිහට? මම හිතනවා මම මේ අර්ථ නිරූපණ අර්ථ දැක්වීමත් එක්ක එකඟ වෙන්නේ නැහැ. අද එක්සත් ජාතික පක්ෂයේ කියලා අකුරු තුනට ලඝු කරලා අපේ පාක්ෂිකයෝන්ගේ බුද්ධි මට්ටම ලඝු කරන්න බෑ මේ විදිහට. එහෙම වුණා නම් ආසන කීපයක් මේගොල්ලන්ට ලැබෙන්න තිබුණා. එහෙම ලැබුණේ නැහැ. බිඳුවටම බැස්සුවා ඉඳගෙන. ගොඩ මම පිළිගන්නවා. සෑහෙන පිරිසක් ඡන්දේ නොදී ඉඳලා තියෙනවා. පොඩි සාම්ප්‍රදායික වැඩිහිටි උදවියට එහෙම බැඳීමක් තියෙනවා ඉඳගෙන. නමුත් මේ විග්‍රහ කරන්න පුළුවන් උදවිය තේරුම් ගන්න තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජීව ගුණය තියෙන්නේ. හරය තියෙන්නේ මෙතනයි කියන එක. ඒ ගුණ මේ සමගි ජන බලවේගය තුළ. ඒක මේක පැහැදිලි තීන්දුවක් මෙතන දීලා තියෙනවා. දැන් ආරම්භ වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තුල හිටපු අපි ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෝ සංවිධායකවරු සියල්ල දැන් පෙළ ගැසෙමින් සමගි ජන බලවේගයට එමින් සිටිනවා. ඔබේ තාත්තා මේ රටේ හිටපු කීර්තිමත් කතානායකවරයෙක්. ඔබේ පවුල එක්සත් ජාතික පක්ෂයට දිවි හිමියෙන් සේවා කරපු පවුලක්. ඔබ පෞද්ගලික විශ්වාස කරනවාද එක්සත් ජාතික පක්ෂය කියන බ්‍රෑන්ඩ් එක ඒ සන්නාමේ නැතුව ඉස්සරහට මේ රටේ සමග ජන බලවේගයට යන්න පුළුවන් කියලා? අලියා සහ UNP කියන අකුරු තුන නැතුව ඊළඟ දේශපාලන බලවේගය බවට පත් වෙන්න පුළුවන්ද පොහොට්ටුව වගේ ඔබලට? මම හිතන ජනතාවගේ බුද්ධිය අපි අවස්ථක් සීරු කරන්න උවමනාවක් නෑ. නමවත් ගොඩනැගිල්ලවත් නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ඒකේ හරය තමයි ගුණය, ප්‍රතිපත්ති, උරුම ගමන මේක තමයි. ලෝකේ හුඟක් සාම්ප්‍රදායික ප්‍රශ්න දේශපාලන පක්ෂ ඒ මේ කාලයත් එක්ක මේ නූතනයත් එක්ක හරියට ගැළපුණේ නැත්නම් ඒවා කුණුගුඩේට යනවා ඉඳගෙන. අද බලන්න මේ අපි දකින අලුත් නායකයෝ ඉම්රාන් ඛාන් පාකිස්තානයේ සාම්ප්‍රදායික පක්ෂ වලට අත් වෙලා තියෙන ඉලමන, ප්‍රංශේ අත් වෙලා තියෙන ඉරණම, අද තුර්කියේ මේ එර්ඩොගාන් කියන බලවත් පාලකයාට විරුද්ධව එතුමාගේ විදේශ අමාත්‍යතුමා අලුත් පක්ෂයක් ගොඩනැගිලා ඒක මේ අද ඒක ඒකට තියෙන ප්‍රවණතාවය අද මේ වගේ ලෝකෙ දිහා බලනකොට ලෝකයේ මේ අනාගතවාදී දැක්මක් එක්ක වෙනස් වීමුත් එක්ක ඉදිරියට යන්න තීන්දුව කරන්නේ නැත්නම් පරණ වැඩවසම් සිටුවිලි වලම ඉන්නවනම් යන්න පුළුවන් කමක් නැහැ. අපට තුනේ අද තුනෙන් දෙකක තුනෙන් දෙකක් ලැබිලා නැහැ. 105 දැන් කතානායකතුමා කතානායකතුමාට පදවිට ගියාම 149යි තියෙන්නේ ඉඳගෙන. මේ ඒකෙත් හවුල්කාර පක්ෂත් එක්ක ඒ සම්බන්ධය තියෙන්නේ. ඉතින් මේ ජයග්‍රහණය ලබා දෙන්න හේතු උනේ මම විශ්වාස කරනවා. මම කාටවත් අපහාස කරන්නේ නැහැ. අපේ පක්ෂය මේ අපේ වල්කීම් හරියට ඉටු නොකරපු හින්දා. අපේ උරුම ගමන පිට පැන්නේ නැහැ. මොකක්ද මේ රට ඉදිරියේ මාධ්‍යවේදීන් ඉදිරියේ මේ අය කියන්නේ? නැවත කරෝ ජයසූරිය මහත්මයාව ගෙනැල්ලා නායකත්වයේ මාසහයකට බාර දීලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ පාර්ශ්ව කරුණුත් සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු ඒ පාර්ශ්ව කරුණුත් එක මේසයකට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය මහත්මයාට ප්‍රතිසංවිධානය කරන්න උවමනාවේ කියලා කතා කරන්නේ ඒක මුසාවක්ද, ඒක ප්‍රලාපයක්ද, ඒක යථාර්ථයක් නෙවෙයිද? දැන් බලන්නකෝ ඒ ප්‍රකාශයට රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රතිචාර දක්වන විදිය.
ඒ ස්වාමීන් වහන්සේලා කිල්ල ඉල්ලීම කළාම ප්‍රතිචාර දක්වපු විදිය කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී ගුණයක් තියෙනවද ඉඳගෙන කතා කරපු විදිය දැන් කියනවා එයා කෘත්‍ය අධිකාරි මණ්ඩලෙන් ඉවත් වෙලා තියෙන කතානායක දුරේට පාක්ෂිකයෙක් පත් වෙනකොට සම්ප්‍රදාය මේ ඒ පක්ෂ රැස්වීම වලට සහභාගී වෙන්නේ නැහැ සම්බන්ධ වෙන්නේ නැහැ මගේ පියතුමා කතානායකවරයෙක් කියලා හිටියා. ඒතර ඒ ස්වාධීනත්වය රකින්නට ඕනේ. දැන් ඒක හේතු කරගෙන එයාට අයිතියක් නැහැ කියලා කියනවා ඉඳගෙන. මේක මේ 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 සුපුරුදු මේ අධිපතිවාදී ආකල්පය තමයි අපේ පක්ෂය විනාශයට ගෙනහිලා තියෙන්නේ. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නැති කිරීමේදී. මේ වයින් තවමත් අපි පාඩම් ඉගෙනගෙන නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයෝ සමගි අද සමගි ජන බලවේගයත් එක්ක එක්සත් ජාතික පක්ෂයත් සම්බන්ධ විය යුතුයි කියන ස්ථාවරයට ඇවිල්ලා තිනවා. දැන් මෙතන ඉන්නවා එක්සත් ජාතික පක්ෂය උදවිය පමණක් නෙමෙයි සමගි ජන බලවේගයේ ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා චම්පික රණවක මහත්මයා, කුමා වෙල්ගම මහත්මයා, මනෝ ගණේෂන් මහත්මයා, රවුෆ් ෆකීම් මහත්මයා මේ ඔක්කොම අර මේ නිදහසින් පස්සේ පෙළ ගැස්සුනා වගේ පෙළ ගැස්මක් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් පුලුල් සන්ධානයක් මෙතන තියෙනවා. මේ සන්ධානය අපි ආරක්ෂා කර ගන්නට ඕනේ. ආණ්ඩු විරෝධී සියලු බලවේග එකතු කර ගන්නට වෙනවා ඉඳගෙන. එකතු කරගෙන මේ පක්ෂ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන මේවා තුලින් ඒ අර ප්‍රජාතන්ත්‍රවාදී නොවන අධිපති සාමාන්‍යයෙන් බලයේ ඉන්නකොට අපි අර 17 වෙනි සංශෝධනයයි 19 වෙනි සංශෝධනයයි තමයි ටිකක් අර බලතල අඩු කරන කප්පාදු කරන සංශෝධන වලට ආවේ. සාමාන්‍යයෙන් තියෙන හැම වෙලාවෙම බලය වැඩි වෙනකොට ඔළුව නරක් වෙනවා. මේ බලය තහවුරු කර ගන්න සංශෝධන තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ඉතින් සමහර පෙරමග ලකුණු තියෙනවා සමහර දේවල් වල. ඉතින් මේ අභියෝගයන් වලට මුහුණ දෙදී ආණ්ඩුව හොඳ වැඩ කළොත් ඒකට සහයෝගය දෙන්න ඕනේ. නමුත් ආණ්ඩුව අපේ මේ බලය තහවුරු කරගන්න, බලය එක්තැන් කරගන්නට පැලැස්තර හෙලවීම එළවන්නට යනවා නම් ඒවට ජනතාව වෙනුවෙන් ජනතාවාදී විදියට අපි අදහස් දක්වන්නට වෙනවා. ඉතින් මේ එකමුතුව අපි ආරක්ෂා කරගන්නට ඕනේ. හොඳයි. අපි කැමති මම මේ නැවත නැවතත් ඔබින් විමසන කාරණාවක් තිබෙනවා ඉමිතස් මහත්මයා. දැන් එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ තනි විශාලම පක්ෂය. 1947 ආරම්භ කරපු පක්ෂය මේ රටට කරපු සේවාවන් සුළුපටු නැහැ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය වටා ගොඩනැගුණු ඒ සමාජ බලවේග සෞංගිත තිබෙන සබ් කල්චර් එක, ඒ උපසංස්කෘතිය වෙනත් පක්ෂවලට වඩා වෙනත් පුතූල අනන්න දෙයක්. ඔබ කිව්වා ලිබ්ගල් තුනක් තිබෙනවා කියලා. විශේෂයෙන්ම ජාතිවාදය, ආගම්වාදය නොමැති සුළු පක්ෂවලට මුස්ලිම්, දමිළ ඕනෑම පක්ෂයකට ඇවිල්ලා මුල් පුටුවට පවා යන්න පුළුවන් අවස්ථා තිබුණු තැනක්. පරම්පරාවට ඒ තරම් තැනක් දුණු තැනක් නෙවෙයි. ප්‍රේමදාස මහත්මයා බලයට ආවා. මා අහන්නේ දැන් ඔබලා සම්පූර්ණයෙන්ම හිතින් අමතක කළාද තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය? පාක්ෂිකයා ඉන්නවා, පක්ෂයේ නමයි සිම්බල් එක. මම මේකයි අහන්නේ. අලියයි UNP එකයි අමතක කරලාද? හරි වචනයක් දෙන්නේ නැහැ. මම නැවත අවධානය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජීව ගුණය තියෙන්නේ, හරය තියෙන්නේ, ප්‍රතිපත්ති තියෙන්නේ, සැබෑ එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ මෙතන. කල්පනා කරලා බලන්න. අපි නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරපු පක්ෂයක් නෙමෙයි, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් තිබුණේ. එක්සත් ඒ කාලේ ජාතික සංගමයේ එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන අවස්ථාවවලදී සම සමාජ කොමියුනිස්ට් පක්ෂයත් එකතු කරගන්න තමයි දන්ඩි සෙන්නායක මහත්මයා, ජේ.ආර්. ජවර්ධන මහත්මයා යෝජනා කළේ ඉඳගෙන. එදා සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට ගිහිල්ලා අධිරාජ්‍යවාදී රටවල් බලවේග ජපානයෙන් පළිගන්ඩ ඕනේ, ජපානයෙන් වන්දි ගන්න ඕනේ කියලා වැටිච්ච ජපාන ගැන කියනකොට ජේ.ආර්. ජවර්ධන මහත්මයා නහි වේරේන ගාථාව කියලා කිව්වා. වැටිච්ච මිනිසුන්ගෙන් පලිගැනීම නිමේ කරන්න තියෙනවා, නැගිටින්න අපි උදව් කරන්න ඕනේ කියලා කිව්වා. රබර් සහල් ගිවිසුම චීනෙත් එක්ක කොමියුනිස්ට් ලෝකය වර්ජනය කරන්න ඕනේ කියලා අධිරාජ්‍යවාදී බලවේග කියනකොට අපි සිරනායකලාගේ ආණ්ඩුව එදා ගිහිල්ලා චීනයත් එක්ක අවශ්‍ය ගිවිසුම් කළා. අධීන විදේශ ප්‍රතිපත්තියක් තිබුණා, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් තිබුණා, ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් එක පදනම ඒ කාලේ ප්‍රේමදාස මහත්මයාගේ කාලේ මේ ඒක ඇති කළේ ෆෙඩ්‍රික් කීබර්ට් පදනමත් එක්ක. ඒ කියන්නේ සමාජ ප්‍රජාත ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයා විලි බ්‍රාන්ට් ඉන්න වෙලාවේ ඒක ලංකාවට දායාද කළේ. අපිට ගමනක් තිබුණා, අපි අන්ත දක්ෂිණාශික පක්ෂයක් නෙමෙයි ඉඳගෙන. මේ උරුම ගමනින් බැහැර වෙච්ච හින්දා තමයි අපිට මේ විපාක වලට මුහුණ දෙන්න උනේ. මහ පොළොවේ අපි හිටියේ නැහැ, උරුම ගමනේ අපි පිහිටලා හිටියේ නැහැ. සැබෑ ප්‍රජාත සැබෑ එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ මෙතන, එක්සත් ජාතික පක්ෂයේ ජීව ගුණය තියෙන්නේ මෙතන. ඔබ රනිල් වික්‍රමසිංහට බයින් එක සාධාරණ නැහැ. මේ හැමෝම මේ පරාජය සහ පසුබෑමට වගේ කියන්න ඕනේ. එතුමා තනින් තීරණ ගත්තේ නැහැ නේ. මම ඒක තමයි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් පක්ෂෙ තිබුණේ නැහනේ. අපේ පක්ෂේ අවුරුදු 50 නායකයා තේරුවේ සුගතදාස ස්ටේඩියම් එකට ගිහිල්ලා අපේ රටේ පුරා වෙන නියෝජිත අත්ඔසවලා ඒ ඔක්කොම නැතිව ආවජීව නායකයෝ ගියා. ඊට පස්සේ ආයේ අවුරුදු 6කට ගියා ඉඳගෙන විහිළුවක් බවට පත් වුණානේ. දැන් මම අපේ බේරුවල ආසේ මම මේක නැවත හැම වෙලාවෙම මේ ජන මාධ්‍ය සාකච්ඡාවල්ද කියනවා. මගේ පියතුමා ආණ්ඩුකාරවරයා වෙලා ගියාම, හුරුල්ලේ මහත්මයා ආණ්ඩුකාරවරයා වෙලා ගියාම, කවුද මේ ඉඹුලාන මහත්මයා මේ ආණ්ඩුකාරය වෙලා ගියාම, ඊළඟ ආසන සංවිධායකතුමා කවුද වෙන්න ඕනේ කියලා අප රංජන විජේරත් මහත්මයා කාලේ තීන්දුව කළේ. ආසනයේ පක්ෂ ශාඛා සමිති සිරිකොතර ගෙනාලා රහස් ඡන්දයක් තියලා ඉඹුලාන මහත්මයාගේ ඥාති පුත්‍රයා පරදිනවා. මේ සාමාන්‍ය පුද්ගලයෙක් මන්ත්‍රී වෙනවා.
කුරුල්ලේ මහත්මයාගේ පවුල උදවිය සහායක දුන්න අපේක්ෂකයා පරදිනවා හේරත් කියලා ගොවි මහත්මියෙක් පාර්ලිමේන්තුවට එනවා ඒ පැත්තෙන් මේක තමයි එක්සත් ජාතික පක්ෂය මේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් ඇතර නේද එක්සත් ජාතික පක්ෂය ආක්‍රමණය කළා තියෙන්නේ වෙනත් අයද වෙන ගමනකට ගියා ඒකනේ මේ දඬුවම දැන් පාටලේ චම්පක මහත්තයා ඉන්නවා එතන දැන් පාටලේ චම්පක මහත්මයා සජිත් මහත්මයාත් එක්ක අත්වල බැඳගෙන තිබෙනවා එතන සරත් ෆොන්සේකා මහත්මීට අර්ජුන රණතුංග ඔබතු වගේ දැන් ඔය කණ්ඩායම ඔක්කොම එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉඳලා රණවීර වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රශ්නේ හිඳ වෙන් වුණා. දැන් මේ කරු ජයසූරිය මහත්මයා මැදිහත් වෙලා එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි එක්කිරීම ප්‍රායෝගික නැහැ කියලා දුබල කියන්නේ නැත්නම් අපි යා යුතු නැද්ද එතනට? මේ කරු ජයසූරිය මහත්මයාට එක්සත් ජාතික පක්ෂේ නායකත්වය දීලා කරු ජයසූරිය මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තියෙන සමගි ජන බලවේගයත් එක්ක අවබෝධයක් ඇති කර ගැනීම ගැන කතාවක් ආවා. ඒකට අපේ කිසිම විරෝධතාවයක් නැහැ. නමුත් මම දන්නවා මේ ඒ තීන්දුව ගන්නට ඉඩ දේවිද පක්ෂය ඇතුලේ එහෙම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද පක්ෂය ඇතුලේ වක්ෂි බල මණ්ඩලයේම ගිහිල්ලා උපදෙස් දීලා තියෙනවා පක්ෂයේ සංවිධායකවරු කතා කරනවා අපි දැක්ක රැස්වීමෙන් එළියට ඇවිල්ලා සමහර උදවිය මාධ්‍යයට ප්‍රතිචාර දක්වනවා අපි දැක්කා මේක සුපුරුදු කල්මැරීමේ න්‍යාය පත්‍රයේම යනවා මේක තමයි අපිව ප්‍රපාතයට හෙළුවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රපාතයට හෙළුවේ ඒ හින්දා මේක වෙන්න පුළුවන්ද ප්‍රායෝගිකද කළ හැකිද කරන්න ඉඩ දෙනවද මේක තමයි තියෙන ප්‍රශ්න එක පුද්ගලයෙක් මෙතරම් බල සම්පන්න වෙනවා නම් ඔහුගේ අනුගාමික කොයි තරම් දුබලයෝ වෙන්න ඕනද මහානි රනිල් වික්‍රමසිංහ කියන චරිතයට පුළුවන් වුණා නම් පෙරදිලත් සිරිකොතේ බලය තියාගෙන ඉන්න විශේෂයෙන්ම ජනතා බලයෙන් ඔව පහ කරලා තියෙද්දිත් ඉන්න පුළුවන් නම් තවමත් එතුමාගේ හීනයක් තියෙන පුළුවන් ජාතික ලැස්සුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න ඉතින් ඔය ඇතුලේ ඔච්චර දැනුගත් මිනිස්සු හිටපු තැන සිස්ටම් එකක් නැද්ද නීතිඥයෝ ආචාර්ය මහාචාර්ය කී දෙනෙක් ඉන්නවද රට හදන්න ආපු අයනේ ඉතින් නායකත්වයේ යවන්න ක්‍රමයක් නැද්ද 2004 ඉඳන් මේ දුෂ්කර අරගලේ මම නම් සම්බන්ධ වුණේ මම පාර්ලිමේන්තු චන්දෝලී ඉදිරිපත් වීම නතර කළා 2004 න් පස්සේ ඉඳගෙන මේක දුෂ්කර අරගලයක් ඉතින් මේක අපි ජය ගත්තා කියලා මම හිතන්නේ මේ ආණ්ඩු විරෝධී සියලු බලවේග එකතු කරන දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ ඒකේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතුමාට දෙන්න ඕනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව කළා ඒක තමයි ජයග්‍රහණය ඒ තීන්දුව කඩා කප්පල් කළා අතලොස්සක් හතර පස් දිනකගේ කල්ලියක් ඉඳගෙන මාෆියාවක් ඒක බහුතරයේ සිරිකොතේ නායකත්වය ගන්න පුළුවන් ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන් නේ ඒක අරගෙන යන්න පුළුවන් නේ ඒ තීන්දුව ගත්තා ගිහිල්ලා නායකත්වෙ පුටි වාඩි වෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයාට මොකද්ද මේ තවත් කල් මරන්නේ නෑ නේ 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 මේ දෙගොල්ලෝ පක්ෂය සහ සිරිකොත මන්දිරය ඒගොල්ලන්ගේ ග්‍රහණයට අත්පත් කරගෙන තිනවා මෙතන තිනවා තව මෙතන තියෙන ප්‍රශ්නේ රණ්ඩු කරගන්න රණ්ඩු සරවල් කරන කෙනෙක් නෙමෙයි නමුත් අපි ජනතාවට උසාවි ගිහිල්ලා කිව්වා නෑ රණ්ඩු කරගන්න අපි ජනතාවට බාර දුන්නා තීන්දුව දෙන්න උසාවි ගිහිල්ලා කිව්වා අපට අයිතිය දෙන්න කියලා අපි ජනතාව උසාවිය කිව්වම නෑ මේ සියල්ලටම වඩා වැදගත් ජනතාවගේ තීන්දුව ජනතාව තීන්දුව දීලා තිනවා කවුද එක්සත් ජාතික පක්ෂය කොතනද එක්සත් ජාතික පක්ෂය සැබෑ ප්‍රතිපත්ති තියෙන්නේ කොතනද කියන එක තව අවුරුදු කීයක් විපක්ෂය ඉන්නද මෙහෙම ගිහිල්ලා මම හිතන්නේ නෑ විපක්ෂය ඉන්න වෙයි කියලා මේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ අපි පැහැදිලි ප්‍රතිපත්තියක් දැක්මක් මේ මෙතන තියෙනවා අනික හොඳ කණ්ඩායමක් මෙතන ඉන්නවා මේ රටකට ආදරය කරන ජව සම්පන්න තරුණයෝ පිරිසක් මෙතන ඉන්නවා අපිට මම හිතනවා ලොකු විශ්වාසයක් මේක හොඳ ආරම්භයක් මේ මාස දෙක තුනක් ඇතුළත මේ தත්ති මේ විදිහට අපට ආරම්භ කරන්න හම්බ වෙච්ච එක කාර්යාලයක් නැතුව ලිපි අපේ සංවිධාන වල සමිති වල ලිපි ලිපි අරුවාලේ ලිපිණියන්වත් දන්නේ නැතුව පුද්ගලයෝත් හඳුගන්න විදියක් නැතුව අතරමං කරපු තිබිච්ච වෙලාවකදී ඉන්දස් මහත්මයා තනියෙන් අප්පුඩි ගහන්න බෑ තනිය අතින් අප්පුඩි දෙකක් ඕනේ මා මේ කියන්නේ ඔබලා ජනාධිපතිවරණේ මැතිවරණ ව්‍යාපාරය කරපැටි ඔබ දන්නවා රට දන්නේ නැති වෙන්න පුළුවන් පාක්ෂිකයෝ ඔබලා හිටිය ඩාලි පාරේ මේ අහපැත්තේ වොක්ෂෝල් වීදියේ සිරිකොතේ තව කණ්ඩායම අයවැයක් ඉල්ලුවාම සල්ලි ටිකක් ඉල්ලුවාම වාහනයක් ඉල්ලුවම සිරිකොතේ ඉඳලා වොක්ෂෝල් ස්ට්‍රීට් එකට වාහනයක් දෙන්න තරම් පක්ෂයට හැකියාවක් තිබ්බේ නැහැ මා මේ තාම පෞද්ගලිකව දන්න කාරණා ඉතින් ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදියාට ජයග්‍රහණ හිමි වුණේ නිකම්ම නෙවෙයි මේ ප්‍රතිවාදිය දුර්ලභින්ද ඒ වගේමයි මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ආපු මහා මැතිවරණේ සජිත් ප්‍රේමදාස මහත්මයාව මේ පැත්තෙන් අර පූසට කිරිපෝන ගමන් අනිත් පැත්තෙන් කකුලෙන් අදිනවා වගේ ප්‍රශාන් ඔය වගේ බියසක බණ්ඩාරනායක මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය වෙලාවේ කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා ගිය වෙලාවේ කිව්වා නමුත් ඒගොල්ලන්ට අවුරුදු ගණනාවක් ගත වුණා පාර්ලිමේන්තුවේ මේ වගේ හයියක් ලබන්න අපි මාස කීපයකින් ඊට වඩා ලොකු ශක්තියක් ලබලා තිනවා ඒක සැකයක් ඇති කර ගන්න එපා හොඳයි අපිට සැක නැත අපි සැක දුරු කර ගන්න වැඩසටහනේදී අපි දීවිලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි මිනිත්තු 10ක් විතර අපිට ගෙවි ගියා අපි එක්සත් ජාතික පක්ෂයේ දැන් සිදු වෙමින් පවතින දේ දැනගන්න හරිම කුතුහලයකින් ඉන්නවා මිත්‍යාස් පක්ෂ මහත්තර මහත්මයා දන්නවා එක්සත් ජාතික පක්ෂයේ උඩින් කාක්කෙක් ගියත් ඒ කාක්ක කවුද කොහෙද කියලා ඒ තරමට මේ පක්ෂයට ආදරය කරන අය අපි බලමු ඒ
අලුත් අතුල් පැත්ත කතාව දැනගන්න අපිට පුළුවන් වේවිද කියලා. නැදෙන්න විරාමයක් සමග මේ ඔබේ වැඩසටහන. හොඳයි අපි අද කතා කරන්නේ රටේ දේශපාලනය වගේම පක්ෂ දේශපාලනය ගැන. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කාටවත් අමතක කරන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. ඒ නිසා හොඳ නරක දෙකම තිබෙන පක්ෂයක්. අපි කැමති තවදුරටත් මේ සමගි ජනබලවේගයේ අනාගතය ගැන කතා කරන්න සමගි ජනබලවේගයේ පිටපස ඉන්න තවත් හොඳ ප්‍රබලයෙක් එක්ක. මිනිස් මහත්මයා දැන් ඔබ හැමතිස්සෙම කියනවා හොඳ ප්‍රතිපත්ති හොඳ සැලසුම් දැක්මක් එක්ක අපි මාස දෙකක් ඇතුළත ලබාගත් ජයග්‍රහණ ගැන අපි තම සතුටුදායක තෘප්තිමත් කියලා. ඔය සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මොකද්ද ඔය දැක්ම? කෝ ප්‍රතිපත්ති මොකද්ද ලයින් එක විෂන් එක මිෂන් එක අපිට රටට පැහැදිලි නෑ. මොකද්ද මේක රටට කියන්නේ? ඉස්සර හරි බෙදුම් රේඛාවක් තිබ්බා. එක්සත් ජාතික පක්ෂ ජයා ජයවර්ධන මේ ලයින් එකේ ඉන්නේ. SWRD බණ්ඩාරනායක හෝ සිරිමාව ඉන්නේ මේ ලයින් එකේ කියලා. දැන් නිකන් කැලේ වැඩි ගස් පේන්නේ නැහැ වගේ කවලම් වෙලා හොඳයි කියනව නැහැ කියනවා ලයින් එකක් නැහැනේ. මොකද්ද මේ විෂන් එක? දැන් ඔය සමග ජන බලවේගයේ මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මේ රටේ ජාතික ප්‍රශ්නේ සම්බන්ධයෙන් මේ රටේ භික්ෂු සමාජය සම්බන්ධයෙන් මේ රටේ බුද්ධ ආගම රාජ්‍ය භාෂාව සම්බන්ධයෙන් ඒකීය සංධීය භාවය සම්බන්ධයෙන් කෙලින් හිටගෙන කියන්න එපැයි. ඔව් අපි සුළු පක්ෂත් එක්ක ඉන්නවා මේක ඒ කියන්නේ මේක සංධීය. එහෙම කරන්න තරම් ස්වීයත්වයක් පෞරුෂයක් නැහැනේ මේ පක්ෂයට. ඇයි ඒ? අපි තරම් සජිත් ප්‍රේමදාසයන්ගේ ප්‍රධානත්වයෙන් තියෙන සමගි ජන බලවේගයේ වගේ පැහැදිලි දේශපාලන ස්ථාවරයක් හැම ප්‍රති හැම ශේෂ්ත්‍රයක් ගැනම තියෙන පක්ෂයක් වෙන මම හිතන්නේ මේ මේ රජයටවත් නැහැයි කියලා. අපි මේ රටේ ආර්ථිකය පිළිබඳව ජාතිකත්වයේ පිළිබඳව අපි ඉන්නේ අන්තික නෙමෙයි මැද. මේ රජයේ ඉන්නේ අන්තික හැම වෙලාවෙම. අපි ආර්ථික අතින් ගත්තොත් නව ලිබරල් ප්‍රතිපත්ති නෙමෙයි. අපිට තියෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක්. ජාතික එකමුතුව ගැන ගත්තම සජිත් ප්‍රේමදාස මහත්මයා පැහැදිලිව කියලා තියෙනවා සත් ජාතිකත්වයක් ගැන. කිසිම ජන කොටසක් බැහැර කරන්නේ නැති සියලු මේ සියලු ජන කොටස් ඒක රාශි කරගන්න. ජාති ශ්‍රී ලාංකික ජාතිකත්වයක් තමයි සමගි ජන බලවේගය විශ්වාස කරන්න කියලා. අද බලන්න මේ රජයට එහෙම පැහැදිලි මම මේ ඉතාම සංක්ෂිප්ත විදිහට කෙටියෙන් කියන්න හදන ඉඳගෙන. එකක් දෙක ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන්. රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම වගේම පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී ගැන සජිත් ප්‍රේමදාසයන් හොඳට සවන් දෙනවා. අද හැම පාර්ලිමේන්තු සතියකම අපේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු උනන්දුව දක්වන මන්ත්‍රීවරු එකතු වෙනවා. විදේශ ප්‍රතිපත්තිය ගැන ආර්ථික ප්‍රතිපත්තිය ගැන එක එක විවිධ කාරණාවල් ගැන ආණ්ඩුක්‍රම සුව්‍යවස්ථා සංශෝධන ගැන මේ සියල්ල ගැනම අපි සාකච්ඡා කරනවා. පැය ගණන් සාකච්ඡා කරනවා අපි ඉඳගෙන මේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවන කාලවලදී. අපි මහලේකම්වරයා රංජිත් බද්දු මණ්ඩාර මහත්මියක සම්බන්ධීකරණය කරනවා. ඊට පස්සේ අපි පක්ෂේ නායකයා හම්බ වෙලා අපි අදහස් කියනවා. වාද විවාදවල යනවා. උණුසුම් වාද විවාද යනවා. මම හිතනවා ඉතිහාසයේ අලුත් තැනකට අපි මේ පක්ෂය ගෙනල්ලා තියෙනවා ඉඳගෙන. අනෙක් පක්ෂ වගේ නෙමෙයි. මෙතන අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ප්‍රතිපත්ති ගැන උණුසුම් වාද විවාද යනවා. අපි ඔක්කොගේම එකඟත්වයන් නායකත්වයත් එක්ක සාකච්ඡා කරනවා. නායකයාගේ අදහස්ම නෙමෙයි. අර මේ උඩින් කියන සමහර ප්‍රතිපත්තිමේ දේවල් උඩ තීරණය කරන යටකට්ටිය එහෙයි කියන තත්වයක් තිබුණා ඉඳගෙන. ඒව නැහැ මේ පක්ෂය ඇතුලේ. තමයි. අපි රටේ අනාගතය සම්බන්ධයෙන් රටේ ප්‍රශ්න අවම කරගන්නට ඕනේ. අද බලන්න 20 වෙනි සංශෝධනයක් ගැන ජනාධිපතිවරයා කමිටුවක් පත් කරලා තියෙනවා. මේ රටේ ප්‍රධාන මේ දෙවන ජන කොටස, දෙවන ජනතාව එක නියෝජිතයක්වත් ඒ කමිටුවේ නැහැ. මෙහෙම රටකට යන්න දෙන්න පුළුවන්කමක් තියෙනවද ඉඳගෙන? අපි ප්‍රශ්න ඇති කරලා, අවුල් ඇති කරලා, රණ්ඩු ඇති කරලා මෙහෙම යන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිනකොට ඒක පුළුල් සාකච්ඡාවට භාජනය වෙන්න ඕනේ. පක්ෂත් එක්ක, ජනතාවක් එක්ක, අනිත් උදවියත් එක්ක ඉඳගෙන. මෙතන එහෙම නැහැ. තනි තමන්ට බලය රැක ගැනීම සඳහා තමන්ට අවශ්‍ය දේවල් තීන්දුව කළා ගේන සකස් කරන තත්ත්වයක් තියෙන්නේ. මේක ඊට වඩා හාත්පසින් වෙනස්. මේ පක්ෂයේ උරුම ප්‍රතිපත්තිවල පිටිලා මේක වැඩ කරගෙන යනවා ඉඳගෙන. මට මතක් වෙන්නේ අර මේ වෙලාවේ අර එක්සත් ජාතික පක්ෂයේ උරුම ගමනට අපි පිවිසනවා කියනකොට මේ ප්‍රතිපත්තිවලදී අර මතක අහලා ඇති නේද? ඩල්ලි සිරනායක මහත්මයා ලියුමක් ලිව්වා ඩී.එස්. සිරනායක මහත්මයාට. සමහර ප්‍රතිපත්තිවලදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මේ ඩල්ලි සිරනායක මහත්මයා මේ තමගේ පියතුමන්ට විරුද්ධව කතා කරනවා රැස්වීමේ ජාජි මන්ත්‍ර සභාවේදී. ලියුමක් ලිව්ව මට හැමදාම මේක කරන්න පුළුවන් කමක් නැහැ. එඳ මම මන්ත්‍රීදුරයෙන් ඉල්ලා ඉන්නවා කියලා. ඩී.එස්. සෙන්නා කිව්වේ මේ වගේ පුතෙක් මේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හින්දා ඔබ මට වඩා වෙනස් අදහස් දරුවට කමක් නැහැ. තරවතරින් අස්සෙන් නුවණාවක් නැහැ. ඒකට ඔයාලට අයිතිය තියෙනවා කියලා කිව්වා. එහෙම පක්ෂයක් ක්‍රියාවෙන් අපි හදාගෙන තියෙන්නේ. අපි විවිධ මේක ඇතුලේ මේක විචිත්‍රවත් කරත්තයක් වගේ යම් යම් කරුණු පිළිබඳව වෙනස් අදහස් තියෙන උදවිය ඉන්නවා. නමුත් රටේ යහපත සඳහා ලෝකයේත් එක්ක ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳව අපි හොඳ උණුසුම් වාද විවාදවල් කරනවා. කරලා එකඟත් එකට එන්න හදනවා. බොහොම ප්‍රසිද්ධ කතාවක් මෙතිවන වේදිකාවේදී ආවා UNP එකට හෝ සමගි ජන බලවේගයකට බැසිල් රාජපක්ෂ කෙනෙක් නැහැ කියලා. කියන්නේ ජාතික හොඳ සංවිධායකයෙක් නැහැ කියලා. මේ දේශපාලන ප්‍රශ්නයක්. මම මේ රටේ ප්‍රශ්නයක් හැටියට නෙවෙයි අහන්නේ පක්ෂයක බලය පිළිබඳ ප්‍රශ්නයක්. ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්මයාට තරම් ජනතාව ආදරය කරලා
पक्ष विपक्ष उदव करला जनमाद्य उदव करला ओहुट पलविन अवस्थाव दुन ओहु फेल ये तम जनाधिपति वर्णे देवन अवस्थाव दुन महामति वर्णे ओहु फेल दें ओहुट तिबेनवा तुंगिनी अवस्थाव फलात सभा मैति वर्णे मेमन विट मे आंडव प्रादेशिक सभा जनाधिपति वर्ण महामेथुन तुनक दिन लतीन मे तनम लेसीपास सजित प्रेमदास महत्यट समारकलावट तमंगे देशपान जीवित तमंगे मध्य के मिदक गण पुलवान ईलंग अरमुन हरियट आगे बेरी उन मट हितन मेक कुमांत्रण के सजित प्रेमदास वेलास ने वेडी नद बलेट राजपक्ष महात्म्य पलवीन वाले जनाधिपति वर्णेट इधर पत्र लास्ट मत अमेरिका सलाह लंका तपे आनंद मे मट वाला कनिष्ठ शिष्य दल मत कथा के लिए युवा मे अय्या अभी गेम भाई मुदे उतनी इंड बैन महिंदे देना गेम भाई मुगल क्यूवा मत उर्म तेनो प्रतिपति तीन मेतन इन डलस मार सूपतन महिंद सुलभे निर्माण डलस अलह पेर महात्म्य अद मन डलस अलह पेर मत महात्म लगी तेन अध्यापन अमतिवरे हटियट हम आरंभ दिखने हिटिया अद गीलती बल एक प्लीज कीप जनाधिपति अगमति इवे कीप दिन कतरतम वेदगात्म तीरणात्मक अमात्यांशीलती अब बेसिल कि अब खंडा वेदकोनी मित्र पिद अभी दंडम अभी व्यवस्था आदि संशोधन अब मस दिखा कतरत पिगस्तक ज्ञाने अभी व्यवस्था खरीमे कम्यूनिटी बेहलती सामग्र जन बल वेगे व्यवस्था इट पास हौलकार पाक्षात्क संधान क्रियात्मक अब दंतम इकड़गा वेलाती मस दिखत अब प्रातिहार्यपान बयान मित्र प्रधान जन बल उदयुद्धि ඔබලාගේ සෑම දිනාගේම පක්ෂ හැරගෑගේ සමාජිකත්වය අයින් කරලා එතකොට ඔවුන් අලුත් සමාජිකයටත් සමග ජන බලවේගයට එනවා තාම පක්ෂයේ ලේකම්මෝ සභාපති ඔබලාගේ UNPI නෙවෙයි සමග ජන බලවේගයේ වෙනම පක්ෂයක් සමග ජන බලවේගය කියන්නේ සඳහනයක් ඉතින් මේ ගැටලු ටිකත් එක්ක සුළු කුඩා පක්ෂ ඔවුන්ගේ කේවල් කිරීම කරනවා ඔවුන්ට ඔවුන්ගේ නායකත්වයේ සවුන් මේ ස්ට්‍රක්චර් එක මේ ආකෘතිය හදලා ඉවරද දැන් नायकृत्ति का साकाचार मेक दिहा अपर अहिम बलाप मेक विद्या मे पर्ण पक्ष अहिम बलाप मेक आलू गमन मेक मेक मे वाक्यवाणी प्रधान बदे प्रजातंत्रवादी प्रयत्म पेरटे स्थावरकरण सह अभ्यंतर प्रजातंत्रवादी अक्तियन देख अंत मध्यम प्रतिपदाव अंत दक्षिणाशी आत्मे मार्क्सवादी आत्मे मे मेद गमन अन्हदानी नूतनवादी गमन आती अद अलू परंपरा अभी ये गमनी पीट पे अब उर्म गमन तिबुण ये मूलधर्म तिबुण ही पीट पेन हिंदी अभी अवड़ इतिहास अनुहतर पास राज्य नायक अंड बेरी तीस्त दशक तुना दंडो लेबुणे इवें पाठ मिगन गिन तमाय अभी जनता एक्सक्ष कृत्याधिकारी मंडली मे तीन गति पक्षी मंत्री बहुत मे तीन गति पुलासभा मंत्री बहुत गति इंदा मे गमन अनकोट तीरे मे आंड गमनकोट तीर महित ये आंड अन्नी जनता बल अभिलाषा इटक गमन निवेकी हेमोट मम किया मे बलवेगी दिहा पूर्व निगमन इंदगी बलाप वपरहीन बलाप पाट कन्नाड़ वली बलाप अपे अनागत गुरुगण पुलवांग अनागतवादी दक्मक्तन वेडपिलुक्तन पीलिस टीम प्रजातंत्रवादी जीवगुण तीन बलवेगी मम देशपालने मम चांदी इल्लुवे नत्ते मम तीरणे गत्ता मम बेरुल कैबिनेट मंडलियट कवदहरि गियोत्तेम देवनी पल्ल तुन्वेनी पल्लट मम अवस्थाव देनवा मम हेमदाम कैबिनेट मंडले इन्ने नहि ए वचने इतिहास महतुरु दैन पार्लिमेंतुवे नत्ते कियला आवनं होंदै कियला ओबलगे सेवे एदाटत वडा वेदगत् वेला वटिनाकमक् तिबेनवा दैन मे वेलावे कण्डायम सजित प्रेमदास महत्तयट विशाल वटिनाकमक् तिबेनवा इतिहास बकिर् माकर्ला वगे अध्यक्षयिन् बहुल दैनउगत् विनयगारुक नायक तमंगे लंग इन्नवना मम हदोतिम सहि प्रेमदासयान सह मे अपे पक्षे एक्सजातिक पक्षे हरय जीव गुणय तीन मे बलवेगे शक्ति मतकरान कैपेला इन्न मतकरान ओहम किवट अपन प्रमाणवत् नै एई मंग एहम कियान्ने पक्षयक नमक तनतुराक नतु वडकरन्न बैन महत्तयो
මගේ තාත්තා කතානායක මම ඉතිහාස බාකිර් මාකර් කිව්වට පක්ෂවල වැඩ කරන්න බෑ. ඒකනේ පොළ විදේශපාලන තාම පක්ෂ තනතුරු ඔක්කොම පිරෙවෙන්නේ. ඔබට දෙන්න ඕන ඔබට දෙන්න ඕන ඔබ තමයි ජාතික සංවිධායක. ඔබ තමයි පක්ෂ මහලේකම්. ඔබ තමයි උපදේශක. කුමක් දිනිත ඔය නරක වැඩක් කරන්නේ දැන්. මොකක්ද ඉතිහාස බාකිර් මා අපේ ඉන්න මහලේකම්තුමා අපේ ඉන්න සංවිධායකතුමා මගේ හොඳම යාළුවෝ දැන්. ඔයාලා මම නරක වැඩක් නෙමෙයි කරන්නේ. ඉතිහාස බාකිර් මාකර් මහත්මයා කියනම නම් මම පක්ෂයේ ගොඩනගන්න උදව් කරනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයාට. සජිත් මහත්මයා කතා කරලා දෙන්න ඕනේ. ඉතිහාස මහත්මයා ඔබ බාර ගන්න මේ වාක්‍යය. ඒක මදිලා තියෙනවා යවස්තාවර. මොකද්ද තනතුරු? අර දන්නේ නැහැ. ආ පාර්ලිමේන්තුවේ ජාතික ජාතික ලයිෆ් ස්ටයිල් තියෙනවා. විපක්ෂය අතට අරන් තියෙනවා. එහෙනම් මේ මේ තනතුරු මේ ඔක්කොම අපි මේ ලෝකේ යථාර්ථයන් තීරණ ගන්න ඕනේ. මේ පොහොව අරිණාකම් පස්සේ යනවා. මිනිහ ගණන් ගන්නේ නැහැ යනකොට. තනතුරු නැති මිනිහෙක් එක වැඩ කරන්න ඕනද? අපිට අඩු නැහැ නාම යෝජනාවක් ගන්න පුළුවන්. අපේ පුතාට දුවට ප්‍රාදේශීය ලිස්ට් එකේවත් දා ගන්න. ඔය ඔය අපේ බලවේගය ඇතුලේ ප්‍රශ්න ඇති කරන්න හදන මට මේ දෙන්නේ. මේක පොඩි මහන්නේ. මේක පොඩි කුමන්ත්‍රණයක් වගේ. මේ ප්‍රශ්නේ පොහොට්ටු ඇතුලේ තියෙනවා. ඔය ප්‍රශ්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ තිබෙනවා. ඔය ප්‍රශ්නේ අනිකුත් දේශපාලන පක්ෂත් ඇතුළේ තිබෙනවා. මම මේ කියන්නේ පොළවේ දේශපාලනය. ඉතිහාස මහත්මයෙම වැඩ කරන්න බෑ. ඒ කියන්නේ හිත තිබ්බට, ගත තිබ්බට, හයිය තිබ්බට තනතුරු තියෙයි. ඒකනේ රණිල් වික්‍රමසිංහ මහත්තයා තාම චන්ඩිය වගේ සිරිකොතේ ඉන්නේ. ව්‍යවස්ථාපකුල නායකයා මම අධිකරණ කියලා බේරන් ඉන්න. ඒක නේද යකේ තියෙන අපේ අපේ තියෙන හයිය අපි කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. ඒක අපේ ශක්තිය එතනයි දිහින්නේ. ඔබතුමාගේ ඊළඟ භූමිකාව මොකක්ද සමග ජන බලවේගයේ? පක්ෂයේ ගොඩනැගීමේ වැඩ කාර්යයේදී මම කැප වෙලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ තනතුරක් බාර ගන්න කැමති නැද්ද? පාවි තීන්දුව කරපුවා අය පාගතේදී. ඒක ප්‍රජාතන්ත්‍රවාදී දෙන තීන්දුව. ඔබ දන්න ඕනේ වගකීමක් බාර ගන්නවා. ලෑස්ති ලෑස්ති පක්ෂ තනතුර. හොඳයි. ඔන්න අපි රටට කිව්වා ඉමිතියාස් බකිල් මහත්මයා වෘත්තියෙන් ෆුල් ටයිම් එහෙම නැත්නම් පූර්ණ කාලීනව සමග ජන බලවේගයේ ගොඩනගන සූදානම්. එතුමගින් වැඩ ගන්න එක බලින් අයගේ වගකීමක්. මම කැමති ඉදිරියට යන්න. රටේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබ කොළඹ ආනන්ද විද්‍යාලය ගණගත්තේ සිංහල භාෂාන් විවාද කණ්ඩායමේ නායකත්වයේ දරුවා ඔබ නීතිඥයෙක් කවදාවත් නීතිඥ නාමය භාවිත කරන්නේ නැහැ සිංහල දමිළ ඉංග්‍රීසි භාෂා ත්‍රයෙන්ම සමාජ ආමන්ත්‍රණය කරන්න පුළුවන් දෙනෙක් ජාතික සමගිය සංකේතයක් කවදාවත් මුස්ලිම් වූ පමණින් මුස්ලිම් අන්තවාදයට හෝ දේශපාලකෙක් වූ පමණින් අවස්ථාවාදීව ජාතිවාදී සිංහල බෞද්ධ පදනමත් එක්ක හෝ ඔබ හිටියේ නැහැ ඒ ගෞරවය ඔබට හිමි වෙනවා හැබැයි ශ්‍රී ලංකාවේ අලු යට ගිනි පුපුරක් වගේ මේ ජාතික ප්‍රශ්න තිබෙනවා පාස් ප්‍රහාරයේ පරීක්ෂණ පැවැත්වුණු අතරවාරේ අපේ පපුව හෝස් ගාලා යනවා මේ අපුව රකින්න දාපු මිනිස්සු මොනවද මේ කළා තියෙන්නේ කියලා මේවා සහගාන අපරාධ කවුරු කරත් සහගාන අපරාධ මේ රටේ අහස පොළොව නුහුලන අපරාධ ඒ නිසයි මං අහන්නේ මේ ජාතික ප්‍රශ්නේ පැත්තකින් මුස්ලිම් අනිත් පැත්තෙන් දමිළ දමිළ කිව්වාම උතුරේ දමිළ ප්‍රජාවගේ ප්‍රශ්න නෙවෙයි කඳුකරේ ජනතාවගේ ප්‍රශ්න සිංහල බෞද්ධ ඔබේම නායකයෙක් කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි පමණයි කියන්නේ කියලා. ඒක සජාති පක්ෂයට බලපෑවා. දැන් ඔබලා හිතනවා සිංහල බෞද්ධ ජාතික නායකයෙක් ඕනේ කියලා දිනන්න නම් කුමක්ද ඔබේ අදහස? පොදු පොදු චිත්‍රයක් මා මේ රටේ හැමෝම තිබුවේ. ඔබේ අදහස මොකක්ද? දේශපාලනය සහ වෙළඳාම කරන විනාශයන් තමයි මේවා. එකක් වෙළඳ අරමුණු සඳහා, දෙක දේශපාලන අරමුණු සඳහා, තුන ජාත්‍යන්තර න්‍යාය පත්‍රයන් සඳහා. අපි පොඩ්ඩක් එක පැත්තකට බර වෙනකොට අනෙක් පැත්ත අපේ රට අස්ථාවර කරනවා. LTT ප්‍රශ්න ඇති වෙච්ච හැටි, ඒවයි ත්‍රස්තවාදීන් පුහුණු කරපු හැටි අපි දන්නවා ඉතිහාසය. අපි පාඩම් ඉගෙන ගන්නට වෙනවා. ඉතින් අපේ විදේශ ප්‍රතිපත්ති මේවා සියල්ල බලපානවා ඉදගෙන. අර කාදිනල්තුමා හම්බ වෙන්න මම ගියා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ලෝක මුස්ලිම් සංවිධානයේ නියෝජිතයෝ හැටියට තානාපතිවරු 15 දෙනෙක් අපේ රටේ ඉන්නවා. ඒ 15 දෙනාම එක්කරගෙන මම ගියා ඉඳගෙන. හම්බ වෙච්ච වෙලාවේ රාජිනේතුමා කරපු ප්‍රකාශය මට මතක් වෙන්නේ මේ වෙලාවේ. මොකද එතුමා කිව්වේ? මම මේ මුස්ලිම් තරුණයෝ කීප දෙනෙක් සම්බන්ධ කරගෙන මේ වැඩේ වෙලා තියෙනවා. මම මේකේ ළඟ පින්තූරේ නෙමෙයි බලන්නේ. මම මේකේ ගැඹුර දකින්නවා. මම ලොකු පින්තූරේ දකින්නවා. ඒ කලබල වෙන්නේ නැහැ මම කියලා එතුමා ඉන්නම් කිව්වා. මේක තමයි අපි දැකිය යුත්තේ. මේවා පිටිපස්සේ නොයෙකුත් න්‍යාය පත්‍රවල ක්‍රියාත්මක වෙනවා. දැන් ඇති අපි මේ ගැටුම් ඇති කරලා ඒවයින් වාසි ලැබුවා. දේශපාලන වශයෙන් වෙළඳ බලවේග මේවා පිටිපස්සේ තියෙනවා. දේශපාලන බලවේග මේවා පිටිපස්සේ තියෙනවා. ජාත්‍යන්තර බලවේග අපි තියෙනවා. අපි ගැටුම් අඩු කරගත්තේ නැත්නම් අපිට ඉදිරි ගමනක් නැහැ. අපි රට ගැන අපිට දුක හිතෙනවා. 50 දශකයට ඉස්සෙල්ලා අපි දෙවෙනි වෙලා හිටියේ ජපානයට විතරයි ලංකාව. ඇයි අපිට මෙහෙම වුනේ? අපේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය අතින් අපි ලෝක විශ්වවිද්‍යාලවල ඉහළින්ම හිටපු රටක් අපි. අපි අද පළවෙනි 14වත් අපේ ලංකා විශ්වවිද්‍යාලයක් නැහැ. ලෝකේ තියෙන හොඳම විශ්වවිද්‍යාල 14වත් නැහැ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය. අපි මේ පටු අරමුණු වලට ගිහිල්ලා අපිට මේක කරන්න පුළුවන් කමක් නැහැ. අපි දැන් මම කියවන විසිවන සංශෝධන පිළිබඳ කමිටුවට දෙමළ ජාතික එක නියෝජිතයෙක්වත් නැහැයි කියලා
අපි මොයි මොනවද කරන්නේ ජාතික ප්‍රවාහයේ ජන කොටස ඒක තමයි ප්‍රබල විපක්ෂයක් ඕනේ ඒක තමයි ප්‍රබල විපක්ෂයක් ඕනේ ඒ යුතුකම පිටු කරනවා මේ අම ඒ දැන් එහෙම බැහැර කළාම ජාතික ප්‍රවාහයේ කොටස් ඉවත් වෙනවා විශ්වාසය නැති වෙලා යනවා පළුදු වෙලා යනවා කවුරු හරි වරදක් කළොත් ඒ වරද කරපු පුද්ගලයා මිසක් ඒ ජන කොටස ඇමතිය යුතු නැහැ ඒ ජන කොටස කොන් කළ යුතු නැහැ අපි මේ මේ ප්‍රශ්නවලදී අපි අපි ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් ඒකරාජිකරණය ගමනකට අපි යන්න ඕනේ ලීකුවන් වූ තමයි මම නිතර මතක් කරනවා ලීකුවන් වූ අවසන් හුස්ම හෙලන්න දවස් කී කාලයකට ඉස්සෙල්ලා කිව්වා ලංකාවේ පසුගාමීත්වයට හේතුව වර්ගවාදයයි කියලා ඒ ලීකුවන් වූ තමයි සිංගප්පූරුව බාරගත්ත වෙලාවේදී කිව්වා මම කවදා හරි සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරනවායි කියලා අද සිංගප්පූරුව ලෝකේ පොහොසත්ම රටවල් 10 ඇතුළත ඉන්නවා අපිට මොකද වුනේ අපේ වැඩිහිටිය කිව්වේ කුලීකාරයන්ගේ රටක් කියලා කොරියාවත් එහෙමයි අපි අපි මේ අපි අපි ගැටුම් වැඩි කරගත්තා අපේ රට ඇතුලේ තියෙන ගැටුම් අපි අඩු කරගන්න ඕනේ අපි හැමෝම එක පවුලක් ශ්‍රී ලාංකිකයෝ කියන අනන්‍යතාවය අපි ශක්තිමත් කර යුතු තිබෙනවා ඔබට ටෙක්නිකල් උත්තරයක් ඕන තාක්ෂණික උත්තරයක් ඕන වචන වලින් නෙමෙයි මට අවශ්‍ය ඔබෙන් ඔබ වගේ කෙනෙක් හම්බුණා මට ඒක දැනගන්න 13 ගැන එක්සත් ජාතික පක්ෂියෝ සමග ජන බලවේගය අදහස මොකද්ද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභාව අහෝසි කළ යුතුයි කියන තැනකට ඇවිල්ලා තිබෙනවා 13 ප්ලස් දෙනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා එක වගේ යුගයකදී අදහස් පළ කළා. මේ ජාතික ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක්. ඓඩියොලොජිකලි ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මට මතකයි යාපනයේ ගිය වෙලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා මේ රටේ මේ මේ පළාත අහිංසක මිනිසුන් ආර්ථික ස්ථාවරත්වය ලබා දුන්නොත් ඔවුන් මේ ප්‍රශ්න වලින් මිදෙලා දේශපාලන අතකොළුවෙන් මිදෙයි කියලා. ඔබලගේ දැක්ම මොකද්ද? ඔබ 13 අහෝසි කරන එක 19 අහෝසි කරන එක මේවා සියල්ලම පටු අරමුණු වලට අපි යන්න ඕනේ නැහැ. මම ඉතින් මේ පැලස්තර රැලේ ඒක පරාජය කරන්න ඔබල විපක්ෂයකට නැගිටින්න ඕනේ. ඒ නෑ. එයා දැන් ඒ ඒ සාක ඉදිරියට මේ අවස්ථාව එනකොට අපි අපි අදහස් දක්වනවා. අපි අපි අභ්‍යන්තර සාකච්ඡාවල් කරමින් සිටිනවා ඒකෙදී. 13 ප්ලස් දැන් මම දැන් මහින්ද රාජපක්ෂ මොනවා කියනවද කියලා. මේක එක්තරා තැනකට ඇවිල්ලා තියෙන්නේ. මේ දහ මේ පළාත් සභාව කියන මේක. මේවා තනියම පටු විදියට තියෙන ගත යුතු නෑ. පාර්ලිමේන්තු මේ ප්‍රජාතන්ත්‍ර ආණ්ඩුක මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එයාගේ අර ජනාධිපති වන්නවල ඉදිරිපත් කරපු ප්‍රකාශන වලත් කිව්වා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සියලු පක්ෂත් එක්ක සාකච්ඡා කරනවා. හැමෝත් එක්කම කතා කරලා තමයි විසඳුමක් ගේන්න හදන්නේ කියලා. ඒක කළ යුතුව තිබෙනවා. මේක මම හිතනවා පටු මේ දඩි බිඩි ගාලා එක එක දේවල් පැලස්තර වීමට යන්නේ නැතුව. තුනෙන් දෙකක් තියෙනවා. පන්නත් සම්මත කරගන්න. දෙකක් නැහැ නේද? දැන් කැබිනට් එක සම්මත 49ක් තියෙනවානේ. තව දෙන්නෙක් විතරයි එක්සත් ජාතික පක්ෂයෙන්. ඒකත් එක්කම දැන් 19 සංශෝධනයට සහයෝගය දුන්න මන්ත්‍රීවරු බහුතරයක් එතන ඉන්නවානේ. ඒගොල්ලන්ගේ හෘද සාක්ෂියක් තියෙනවානේ. ඒගොල්ලන්ගේ බුද්ධියක් තියෙනවානේ. තියෙනවද මහත්වය දැන් ඉන්න දේශපාලක? බලමු බලමු අපි ක්‍රියාත්මක වෙන්නේ මේ අපි මෙසේ මේ බලය සඳහා වාසිය සඳහාම සිග්නල් කණු වෙන එකක් නැහැනේ හැමෝම ඉඳගෙන. ශ්‍රී ලංකාවේ දහස් පක්ෂ මන්ත්‍රීවරු 13 දෙනෙක් ඉන්නවා. මේකට සරත් වීරසේකර මහත්මයා විතරයි ඡන්දෙ නොදී මේ විරුද්ධව ඡන්දෙ දුන්නේ. අනික හැමෝම ඡන්දෙ දුන්නා. ඒ ඒකට කීප දෙනෙක් නැවිත් හිටියා. ඔබට ඔබට කෙටියෙන් රටට කියන්න දෙනවා ජාතික ප්‍රශ්නේ දෙමළ මුස්ලිම් සිංහල සමගිය අතිකරන්න අපට කළ යුතු තිබෙන ප්‍රතිසංස්කරණයක් දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඔබේ ඔළුවේ තියෙනවද රටාම වේ තියන්න තමන්ගේ හදවත තමයි මේදල මුල අර මනෝපුම්බ ගම ගාථාව මට මතක් වෙන්නේ මනස තමයි තමන් හිතින් මේ අපේ දේශපාලන සමගි ජන බලවේගයේ යෝජනාවේ සඳහවද රට දැනගන්න කැමති සත්ජාතිකත්වය ඒක කිසිම ජන කොටසක් බැහැර කරන්නේ නැති හැමෝම එකතු කරගන්න සත්ජාතිකත්වය පිළිබඳ විශ්වාසය තහවුරු කළ යුතු තියෙනවා ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තහවුරු කළ යුතු තිබෙනවා ලීකුවන් වූ පටන් ගත්තේ එතනින් ඉන්නේ one people one country one nation ඒක තමයි අපි ඒක නිදහසෙන් පස්සේ එතනට අපි ගියේ නැහැ පටු වාසි සඳහා අපි අකුර භාෂා ප්‍රශ්න විශ්වවිද්‍යාල ප්‍රශ්න ඔබ මතක කරන්න පල් ලී ක්වාන් යූට එහෙම ඉතිහාසයක් තිබ්බ රටක් නෙවෙයි බාරගත්ත සිංගප්පූරුව ශ්‍රී ලංකාව අවුරුදු 2500 ඉතිහාසයක් තියෙන මුස්ලිම් දෙමළ සිංහල ඉතිහාසයක් තියෙන රටක් තේරවාදී බුදුදහම තිබ්බ රටක් සංඝ සමාජ රොබර්ට් බවුන්ඩරි ආණ්ඩුකාරය වගේ කිව්වා මේ කහ සිවුරේ ප්‍රබලත්වය සිංහල ජන සමාජය ඇතුලේ කා වැදලා තියෙන්නේ ඔබ දන්නවා එතකොට එවැනි රටක් ලී ක්වාන් යූට කියන්න ලේසි සිංගප්පූරුව වගේ හදන්න බෑ ලෝකේ තියෙන ප්‍රධානම ඉලක් වෙයි මේ හරි හරියට ලෝකේ ඔබලා ඔබ චීන මිනිස්සු මැලේ මිනිස්සු මිනි මරාගත් රටක් අද මේ තත්ත්වෙට ගෙනාවි ලී ක්වාන් යූ නායකයා නායක නායකත්වය දුන්නේ අපිට අපිට ඔයා කියන වගේ ඉතිහාසයක් තියෙනවා ලෝකේ ප්‍රධාන ආගම් වලින් පෝෂණය වෙච්ච සමාජයක් මේක බෞද්ධ ආගම ක්‍රිස්තියානි ආගම හින්දු ආගම ඉස්ලාම් ආගම අපේ වටිනාකම් ගොඩක් දුරට ඒක සමානයි අපි සමානකම් හොයාගන්න යන්නේ නැහැ අපි පටු වාසි සඳහා පටු අරමුණු සඳහා අපි අසමානකම හොයාගෙන රණ්ඩු කරන්න හදනවා එක එක්කෙනාගේ දිරච්ච ලනුකන මේ කුලී හේවායේ බවට අපි පත් වෙලා තියෙනවා මේකයි වැරද්ද මෙතන අපි හැම පක්ෂිකම නායකයෝ නිසි නායකත්වයක් දෙන්න ඕනේ අපිට උරුම ඔයා කියන ඔය ඉතිහාසයක් තියෙනවා වටිනාකම් තියෙනවා නමුත් බෞද්ධකම හින්දුකම ඉස්ලාම්කම ඡන්දවාසියට පාවිච්චි කරන්නේ නැතුව ඒකට මෙවලම කරගන්න නැතුව ඒවායේ වටිනාකම් වල තුලින් ඉස්සරහට දාලා අපි එකතු කළ යුතුව තියෙනවා මේ ජාතිය ලොකු ගැඹුරු කාරණාවක් මෙතුමා කියන්නේ දැන් පැයක් වගේ කාලයක් ගත මෙතුමාට එහෙම විස්තර කරන්න අමාරු ඇති
හැබැයි අපට අර made in Sri Lanka අපි ශ්‍රී ලාංකේය ජාතිය කියලා අපි චයිනීස් අපි ජපනීස් අපි කොරියන්ස් වගේ we are Sri Lankans කියන්න පුළුවන් තරකේද අපි තාම කියන්නේ අපි සිංහල බෞද්ධ අර උඩරට මම පහතරට මෙයා යාපනයේ දෙනවා ඒව කියලා වීරය වෙනවා මඩ කලපුව මුස්ලිම් මෙයා කොළඹ මුස්ලිම් නේද ඒව කියලා වීරය වෙනවා ඒක ඒව අහන තරම් මේ රටේ ජනතාවත් ටිකක් පහල තැනක ඉන්නේ ඒ අයත් ඒගොල්ලන් ඡන්ද දෙනවන්නේ අපේ මාධ්‍ය අපේ ආගම් පදනම් කරගෙන කවුද මුලින්ම දේශපාලනය කරන්නේ අපේ මාධ්‍ය වලට ලොකු වගකීමක් තියෙනවා ලොකු වගකීමක් තියෙනවා මම තමයි හිතනවා මම සිරසට එහෙම කියනවා නෙමෙයි මම කියන්නේ පොදුවේ මම කියනවා අපේ මාධ්‍ය හැසිරින් දිහත් අපි ආපහු හැරිලා බැලිය යුතුව තියෙනවා මෙරට මේ ජාතික යහපත සඳහා මේ ජාතික එකතු වීම සඳහා මාධ්‍ය ලොකු කාර්යභාරයක් ඉටුකළ යුතුව තිබෙනවා හොඳයි අපි විරාමයක් ලබා ගන්නවා කාලය නොදැනීම ගලාගෙන යනවා වේගයෙන් අපි ළඟ කොටසට යන්නට බලාපොරොත්තු වෙන රැඳී සිටින්න මිත්‍යාස් මහත්මයාට අපි තවත් අන්තිම මිනිත්තු 15 අපේ ඉන්නේ පැයක වැඩසටහනක් ඇතුලේ මිත්‍යාස් මහත්මයා වර්තමාන ආණ්ඩුව පිළිබඳව ඔබ සුබවාදීව වගේම අඩුපාඩු දකින්න ඇති ඔබ වගේ චරිතයකින් මේ ආණ්ඩුව විග්‍රහ කරගන්නත් අපි කැමතියි පළමු කියන්නකෝ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය ගැන ඔබට තිබෙන තක්සේරු කුමක්ද ඔබේ සමකාලීනයෙක්ද කොළඹ ආනන්දියක්ද මට දන්න තරමින් ඔබලා එකට එක ඉස්කෝලේකට හිටපු කට්ටිය අපි එක ශිෂ්‍ය නිවාසෙ හිටියා ආනන්දේ හොස්ටල් එකේ හොස්ටල් එකේ හිටියා ආනන්ද බෝඩිමේ හිටියා එතුමාගේ බාල සහෝදරයා තමයි මගේ පන්තියේ හිටියේ මේ අටවෙනි පන්ති දඩ්ලි රාජපක්ෂ එතුමාගේ සහෝදරිය හිටියා මාතක නීති විද්‍යාලයක කණ්ඩායමක් හැටියට ඉතාලම මේ හොඳ ගතිගුණ තියෙන සාර මිත්‍රයෝ දෙන්නෙක් මා ඒ සහෝදරිය සහ සහෝදරයා ගම්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මට වඩා වැඩිමල් මම හොස්ටල් එකේ හිටියේ මම හිතන මම අටවෙනි පන්තියේනකොට මම හිතේ එතුමා උසස් පෙළ වගේ පන්තියක හිටියේ ඉතින් මට කියන්නේ මට කරන්න තියෙන්නේ මේ ආදි ආනන්දියෙක් විදිහට මම සුවපතනවා එතුමට මේ රට හරිතැනකට ගෙන යන්න එතුමට ශක්තිය ලැබේවා කියලා. ඒ ආශිර්වාදය අපිට තියෙනවා. හැබැයි පාර හරස් පාරවල යනකොට අපි අඩුපාඩු විවේචනය කරනවා, සද්භාවයෙන් අපි විවේචනය කරනවා. තුනෙන් දෙකක බලය ලවපු ආණ්ඩු හුඟක් වෙලාවට අතිවිශාල පරාජයකට යනවා ඊළඟ අවස්ථාවේදී. අපි දැකලා තියෙනවා. 70 වෙදී තුනෙන් දෙකේ බලයක් ගත්ත බණ්ඩාරනායක මැතිනිය 75 ඉඳන් 77 දක්වා ජනමත විචාරණයක්වත් නැතුව ආණ්ඩුව දික් කරගත්තා. ආණ්ඩුක මේ යත්වේ චිරණමල් අපි දැකලා තියෙනවා. 77 දී 6න් 5ක බලයක් ජයජයවදන මහත්මයා ගත්තා. ඉඳගෙන 94 දී අපිට ඊට වඩා ලොකු පරාජයකට යන්න සිද්ධ වුණා. අවුරුදු 17ක් හිටියා බලය. බලය ඉඳලා ජනමත විචාරණ එහෙම පවත්වලා. ඉතින් තුනෙන් දෙක ලැබුණම අපි මේ තාප්ප ඇතුලේ ඉඳගෙන වෙන ලෝකයක් මවන්න නැතුව කවදා හරි ජනතාව තමයි වැදගත්. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණ ජීව මේ ගතිය නැති කරගන්න අපේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ඉතින් තුනෙන් දෙකේ බලයට වඩා ජනතාවාදී විදියට ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ රට මෙහෙවලා මේ රට ජාතිය එකමුතු කරලා ගැටේ ප්‍රශ්න අවම කරගෙන මේ රටේ පරණ අභිමානය ඇති කරන්නට හරි පාරක යන්න මම සුවපදනවා. ඔබ හිතනවාද සිංහල දමිල මුස්ලිම් ජනතාව එක බැලුවම අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැන් සිංහල බෞද්ධ සලකුණක් වගේ රුවන්වැලි මහා සෑයස්තරා අර තමන්ගේ ධූරේ බාරගත් අවස්ථාවේ කරපු කතාව සහ මෙතුවක් කලක් සුළු පක්ෂ විසින් මහා ආණ්ඩුව නටවන තත්වයක් තිබ්බනේ රිමෝට් එක වගේ තිබ්බනේ කොතොණ්ඩමන් මහත්තයා එහෙම නැත්නම් අස්ට්‍රොප් මහත්මයා ඒගොල්ලෝ මේවා ආණ්ඩු කරයි කියලා කියන්නේ මම මේ ඉතිහාසෙ පොඩ්ඩක් මතක් කරලා දෙන්නේ ඔබට hina යනවා ඉතින් දැන් එහෙම නැහැ තුනෙන් දෙකක් තියෙනවා කරනව නම් මෙන්න තැන කියලා ජනතාව දුන්නා 2015 දුන්න දෙගොල්ලෝ රණ්ඩු වෙවින්න එපා එකතුන තමයි රට හදන්න පුළුවන් කිව්වා එකතු කළා පෙන්වුව ජනතාව දැන් කෝ ආනහිම සිංහල බෞද්ධ ජනතාව එකතු වෙලා බහුතරය දුන්නා ඔක්කොම අරගෙන දැන් රට හදන්න කියලා එකකින් කිව්වේ නැහැ කවදාවත් ඡන්දදායකයක් දමිල මිනිහට මුස්ලිම් මිනිහට නිඳා කරන්න අපහාස කරන්න ගහන්න මරන්න අපා මේ අයිතිවාසිකම් ලබා නොදෙන්න කියලා දැන් මොකද්ද තියෙන චැලෙන්ජ් එක මේ ආණ්ඩුවට ඉතියා ඓතිහාසික පසුබිමත් එකක් බලන්න ඕනේ බලන්න 50 ගණන් වල JSTV චෙල්ලෝ නායකම් කියන ලොකු දෙවිර යෝධයා ද්‍රවිඩ නායකයව පරද්දලා උතුරේ දෙමළ මිනිස්සු එක්සත් ජාතික පක්ෂයේ දෙමළ නියෝජිතයව ජයග්‍රහණය කළ පාර්ලිමේන්තුවට එව්වා ඒක තමයි ඉතිහාසය මේ වාර්ගික පක්ෂ ආගමික පක්ෂ ඇති උනේ ඇයි අපි අපි ආපහු අපටත් දුර්වලකම් තියෙනවා දඩුපාඩුකම් තියෙනවා කියලා බලන්න වෙනවා ජාතික පක්ෂ විදිහට හැසිරෙන්න ඕනේ එහෙම නැති වෙනකොට විශ්වාසය බිඳෙනවා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගේනකොට අනික් ප්‍රශ්න ගේනකොට අනික් මේ පුරාවිද්‍යා කමිටුපත් කරනකොට අර ජන කොරස කොන් කරනවා නම් අයින් කරනවා නම් විශ්වාසය බිඳෙනවා ඒකලම් අපි තල්ලු කරනවා ජාතික ප්‍රවාහයෙන් පිටතට ඒක කරන්න එපා ඒක කරන්න එපා ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි ඒක භයානක අත්දැකීමකට මුල වෙන්න පුළුවන් මේ 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 ආණ්ඩුවේ ලස්සන පාටයක් තියෙනවා හරි කැමති එකට එක රටක් එක නීතියක් ඔව් මොකද හිතන්නේ ගැන හොඳ සටන් පාටයක් ඒක තමයි කිව්වේ ඔබ කියන සටන් පාටයක් විතරක්ද මේක යථාර්ථයක් නෙවෙයිද නෑ මම හිතුවා නෑ එක රටක් එක නීතියක් තියෙන්න ඕනේ ඒක ඒ ඒක අපරාධ නීතිය ඒක තියෙනවා නමුත්
उड़ीय देशवाल नीति इस्लामीय नीति तमंगी अवृद्ध दहस्करण परंपरा पारंपरिक अन्यता रेगन जीवत्न देवल तीन इंदगी अभी विविधत्व गरुकुतीन अभी विविधत्व तेरुतीन विविधत्व जीवत्व लैस्तुनि श्रीलंका वकीन इतने बौद्ध कमतीन इतने हिंदू कमतीन इतने क्रिस्तियान कमतीन इतने इस्लाम कमतीन विविध अभी हैंग अभी यटवत्कान हेदुआ तवत् तवत् नोयुत अणु मे भेद तीन इंदगी मेवा अभी मतुपीटी इक रटाक इक जाति इक मेवा कील यटपत्मे विविधत्व गरुकर मीन विविधत्व तेरुंगण मीन विविधत्व जीवत्न लेस्तुन अब गटुन्नति श्रीलंका जीवत्न पुलवाई इकम रटक कुटसाक्यूत अपे फलापेट बलपा अपे नीति कील तो मे गडे वे करे अभी क्यूद मुस्लिम नीति अभी सिंगल माध्य गतम बलानको सिंगल विन विन लोकिया अति अतिकराने हंगी मौसम पत्र विकुन लियनवा मेक नवत्ता नवत्ता श्रीलांक जातीय एकमुत सदाला वाकीम इटकरा वाकीम इटकरा मेवाइन जीवत्न हदंटेप मेवाइन वेलदांकरास्कु प्रहार पश्युना दिमल पत्र हसीरीच विधिय सिंगल माध्य हसीरीच विधिय दिमल माध्य हसीरीच विधिय मुस्लिम माध्य हसीरीच विधिय विन लोक या मवानी अमता विन पीस विन हंगी मौसन मेव तुम पत्र विगुण गाँधन मेक क्रांप मीट वड अब वकी मत्ती मे जाती एकमुत करेक तुतम अभी अटे अनागति गिनी निवन गमन अभी लास्ती मेक इतिहास पुरा माध्य हसीरी मगन मम बाकीमाक जाति एकमुत सदन बाकीमाक मध्यस्थान मध्यस्थान आरंभक आरंभक अभी पुड़ पुड़ पड़ी देवल करगे मेकदी एक तिब्ब मे वेलीगम प्रकाशने किल जातीय जाति एकमुत सदा माध्य कार्यभार किल अभी रंजित विजयवादन सुनंद देशप्रिय मेवागे माध्य हिमिकर मास जनदास माध्य वृत्ति वेदी हे माध्य संघ मे छायारूप शिल्पी हे माध्य संघ मे मे एक्त नुसुम वाद विवाद दवास देखती असंकल पेपर लेकिन अब हसी भावित अनकोट इव पोते तीन इव क्रियात्मक वेणी ने अब पास जायतल जायत सिल महात्म्य प्रसिद्ध प्रवीण माध्य वेदी अब दहायक पास अभी वेलगम प्रकाशने देह आपो हरी बेल मिल वेडमूल वर्तिब या योजना कल अभी प्रादेशिक माध्य वेदी आवट याम इगुलांगे उलू हद अंतोण मे प्रति अनागत वेणुकी याम अंपार पैत मैं नम मतक कोंडे बदगनी तरण तरण माध्य वेदी कीन कुटुब तेरे या कौद दान या अभी ना मेरा एक मुत वेणुअपी मारे इटकर अभी लियन देवा दान सिरस्तले विनाशी कुप रस यगुलगे ओलूल अभी तक मेक तमें अभी हेमोट वाकी मतनो मैतनो अभी हेमोट वाकी मतनो नहीं पत्र ऐतिदेट पत्र प्रधान मे पत्र प्रादेशिक वार्ता करो अंत मे सील नाट वाता मे जातीय एकमुत कर जनमाध्य अमतियों अकिया नियोग दिन पुद्गली यज्ञ जन अभी अपराध दंड नीति अर्थ वगंति अभी अयं के तो अभी स्वेच्छा विनिया कटिकर गांड आचार धर्म कटिकर गांड एक प्रश्न तीन अभी अभी लोके दीवन अटवा माध्य वेदी अंत गरुत्व दीलतीनो ये निधास दीलतीनो एक वलूर निधास कलवंकर वाकी माध्य विवेचने कुमार मे हदगा मुखा कलयुते जनमाध्य अवभावित हदगा योचना मुखा जनमाध्य तुम एक समाज जाल वेबड़ भी फेसबुक यूट्यूब ट्विटर इंस्टाग्राम वाइब हेम तुरु उदाहरण महन कमती अवसान वशन महुराटाक नीति अज्ञान जाति प्रश्न ज्ञान दहन व्यवस्था संशोधने ज्ञान महन अवसान वशन इद्री अवृद्ध पहा कोरलेशन गवर्नमेंट नम ऐकाबद्ध आंडवा पवती आंड सहाय दाकन विपक्ष आगे पत्ला
පොදු සමාජ සම්මුතියකට ඇවිල්ලා අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියවනේ සෞභාග්‍ය ඉදිරි දැක්ම ඒ අනුමත කරලා ඒ ඉදිරියට ගිහිලා අවුරුදු 5ක් අපි රට හදලා විපක්ෂ ඊළඟට බලය ඉල්ලුවොත් හොඳ නැද්ද දැන් මේ කුමක්ද වෙන්නේ විපක්ෂ කුමක්ද විපක්ෂයේ කාර්යභාරයේ වී යුත්තේ මේ වෙලාවේ මොකද තුනෙන් දෙකක් ආණ්ඩුවට බලය දීලා තියෙනවා ජනතාව ප්‍රශාන්ත සැකයක් ඇති කරගන්න එපා සජිත් ප්‍රේමදාසයන්ගේ නායකත්වයෙන් තියෙන මේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් තියෙන සමගි ජන බලවේගයේ ප්‍රමුඛ මේ විපක්ෂය ජනතාවගේ විපක්ෂයක් හැටට කටයුතු කරාවේ කවදාකවත් සාම්ප්‍රදායික විපක්ෂයක් හැටට කටයුතු කරන්නේ නැහැ අපේ ජාතික යහපත වැදගත් ඉඳගෙන මේ රජය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට ගරු කරලා මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කරලා අධිකරණයට ගරු කරලා අනික මේ අනි රාජ්‍ය සේවයට ගරු කරලා මේ හැමෝටම මේ ස්වාධීනත්වය ගරු කරලා गमन यानवन प्रजातंत्रवादी गमन यानवन ये मेरटे यहापत सदहा गांधी सहम इद्री पियोर कटम अनागतवादी क्रिया मार्ग अपे सहयोग लभन इवागेम ये पार वरदल जनता निधास अकूल हेलन जनता मूलिक ऐतिहासिक नुतकन गमन कनवन एवि अप मे पटु देशपालन अरमुन अतिवेन मे जनता विपक्ष करीर अपे वकमी हरियाकार कुमग्द वियुत्ते विशेषेन्टेल विशाल आर्थिक अर्बुदेक्ति මේ තමයි ලොකුම ප්‍රශ්නේ අපි සාමූහිකව විසඳ ගන්න ඕන ප්‍රශ්නය. ඔබ දකින්න කොහොමද මේ ආර්ථික අර්බුදයේ ගොඩ එන්න කොහොමද ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න ඕනේ? මේ පශ්චාත් කොවිඩ් ප්‍රශ්නයත් එක්කම ප්‍රශ්න තියෙනවා. බැරෑරුම් ලොකු බැරෑරුම් ප්‍රශ්නයක් මට දෙන්නේ. මට මේ අර සියල්ල දත් කෙනෙක් හැටියට උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ සියල්ලෙදී අපි පවතින තත්ත්වයන්, ජාත්‍යන්තර තත්ත්වයන්, අපේ ගනුදෙනු කරන්න සිදුවන රටවල් එක තත්ත්වයන්, තීර බල තරඟය මේ සියල්ල තේරුම් අරගෙන අපි තාමත් බුද්ධිමත්ව කල්පනාකාරීව අනාගතවාදී විදිහට කටයුතු කළ යුතුයි. හැබැයි ජනතාව තමයි මුල් කරගත්ත ප්‍රතිපත්තියක් අපිට තියෙන්න ඕනේ. ඔබ හිතනවද ඉන්දියාව, ඇමරිකාව සහ අනිකුත් රටවල් එක ශ්‍රී ලංකාව දැන් කටයුතු කරන ආකාරය යහපත් කියලා? प्रश्न ऐति करें हों ने अभी अब यहाँ के जीवत्ते वेलातीनो योध असल वैसी के अब जीवत्ते वेलातीनो योध मे ची आर्ति चीन वे आर्थिक बलवे वेड़कान वेलातीनो अमेरिका वे अड़वा अब वेड़कान वेलातीनो इन अभी लोके अभी दिहा बलांगीनो अस्त अब लिंदे मैडियो वे अपने जीवत्ते पुलवां कमकने लोके रटवा प्रजातंत्रवाद मानव आतिवासिका गरुकरण आकार मे सियाल बालनो ये रटवा इगुला वासी बालनो इंदगे मे सियाल अभी हों कलमकर අපි එක පැත්තකට වැඩියෙන් බර වුණොත් අනික් පැත්ත අපේ රට අස්ථාවර කරන්න හදයි. අපි මේ අත්දැකීම අපිට තියෙනවා. ඉතින් මේ ඔක්කොම තේරුම් ගත යුතුව තියෙනවා. අපි මතු පිටින් මේ පස්ස දිහා බැලිය යුතු නැහැ. ගැඹුරින් බැලිය යුතුව තියෙනවා. අපි පක්ෂ විපක්ෂ කොයි පැත්තේ හිටියත් රටේ යහපත මුල් කරගෙන අවබෝධයෙන් වැඩ කළ යුතුව තියෙනවා. පටු දේශපාලන ක්‍රියා ගේම් එකට යන්නේ නැතුව, ක්‍රියාවකට යන්නේ නැතුව. පක්ෂ ප්‍රතිසංවිධානය කිරීමේදී ඔබ හිතුමා හිතන මූලික කාර්ය කුමක්ද දැන් මේ පළාත් සභා මැතිවරණයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න නියමිතව තිබෙනවා. තම තාණ්ඩුවේ පිළිවන් තීරණයක් කරන්න නැහැ. ඔබ හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට ආදරය කරපු උදවිය සමග ජන බලවේගයත් එක්ක බහුතරය ඉන්නවා. ඊට පස්සේ ජාතික ජන බලවේගය කියලා තවත් ප්‍රවාහයක් තිබෙනවා. ඉතින් මේ ප්‍රවාහයන් සියල්ලම ජනතා විමුක්තිය පෙරමුණ සිටිනවා. ඔවුන් සෑම දිනාගේම එකම ඒකමතික අදහස කරගෙන ජාතික සමුළුවක් හෝ විශාල ඒකාබද්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවද? ඔබලා මොකද්ද යෝජනා කරන්නේ රටට? මොකද දැන් පරාජිත මිනිස්සු බලාගෙන ඉන්නවා අපි කාගෙත් එක්කද ඊළඟට හිටගන්නේ කියලා. නැත්නම් වාසිපැතර හොය කියලා ආහන්පුරතයයි හේතුව අපි දැන් හිටිය හිටිය ඇති කියලා. දැන් වාගේ ප්‍රශ්නෙකට හරියට පැහැදිලි නෑ මොකද අහන්නේ කියලා. සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයේ මේ පාර්ලිමේන්තුවේ ඒ වටා තවත් විශාල කණ්ඩායම් ප්‍රමාණයක් තිබෙනවා ආණ්ඩුවට විරෝධීව මත දරන විශේෂම ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඊට පස්සේ පෙරටුගාමි පක්ෂ තවත් කුඩා පක්ෂ ගණනාවක් තිබෙනවා මේ සියල්ලම එක දජයක් යටතේ නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්මයා යතරට ගේන්න සැලැස්මක් තියෙනවද නැත්නම් ඔවුන්ට ඔවුන්ගේ ස්වාධීනත්වයේ දීලා කොහොමද විපක්ෂයේ කාර්යබලිට කරන්න බලාපොරොත්තු වෙන්නේ තුනෙන් දෙකක් බලයේ තියෙන ආණ්ඩුවක් එක්ක ඔබලා මේ කටයුතු කරන්න බලාපොරොත්තු ඒකයි මම අහන්නේ ඒ හැම පක්ෂයකටම ප්‍රතිපත්තියක් තියෙනවා නායක න්‍යාය පත්‍රයක් තියෙනවා එහෙනම් අපිට ඒවා බුල්ඩෝස් කරන්න පුළුවන් කමක් නැහැ යටපත් කරන්න පුළුවන් කමක් නැහැ නමුත් රටේ ජනතාවගේ යහපත සඳහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් පුළුවන් තරම් අවබෝධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ සංවිධානත් එක්ක කටයුතු කරන එක තමයි අපේ සමගි ජන බලවේගයේ අරමුණ අපේ නායකත්වයත් හැම විදියටම මම දකිනවා ප්‍රජාතන්ත්‍රවාද පක්ෂය ඇතුළේ වුණත් ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී විදියට කටයුතු කරනවා හැමදේටම අහුම්කම් දෙනවා ඒක සාමූහිකව තීරණ ගන්නවා ඒක ඉතාම වැදගත්. ඒතරමයි තමයි විපක්ෂයේ අනිකුත් පක්ෂත් එක්කත් ඒ ගමන යන්න අපට අපහසු වෙන එකක් නැහැ මෙහෙම නායකත්වයක් එක්ක. ඔබට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරාධනා කළොත් ඉතින් ඇසෙන්න මගෙත් එක්ක වැඩ කරන්න කියලා මේ ආණ්ඩුවත් එක්ක මේ අවුරුදු පහම රට හදන්න කියලා
බාණ්ඩුවේ ඉහළ තනතුරක් අරන් මේ වැඩ කරන්න කැමති නැද්ද ඔබ කිව්වනේ ජාතින් අතර සමගිය හදන මැදිස්ථානයක් හදුවා කියලා ඒ වගේ ආයතන පිහිටවල ඔබට ප්‍රධානත්වය දුන්නොත් මට ඔය ආරාධනාව තුමගේ වැඩිමහල් සහෝදරයන්ගෙනුත් ලැබුණානේ ඒක තමයි මට ඒක අවස්ථාවේදී කිව්වා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙන්න ඕනවක් නැහැ ඉන්න මල්ලි පක්ෂය ඇතුළේම ඉඳගෙන රට වෙනුවෙන් මේ සහයෝගය මට දෙන්න කියලා මට අවස්ථාව දුන්නා ඔහොත් අපේ රටේ ඇමරිකාව නෙමෙයිනේ අපේ රටේ දේශපාලනය තුළ ඒ වගේ ආරාධනා මම බාරගත්තොත් එහෙම මගේ මම ඉතිහාසයට යන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා ඔයා දන්නවා එහෙනම් අපි පක්ෂය කණ්ඩායමක් මම හිතා කණ්ඩායමක් හැටියට අපි විපක්ෂයක් හැටියට රටේ යහපත සඳහා අවබෝධයෙන් කටයුතු කළ යුතුව තියෙනවා සාමූහිකව කටයුතු කළ තියෙනවා ඒක අපි විතරක් නෙමෙයි ආණ්ඩුවත් අපි හැමෝමත් उत्साह ඔබ ඡන්දෙන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කවදාවත්. ඉස්සරහනේ තියෙන එක බලමු ඉදිරියේ. හොඳයි. අවසන් වශයෙන් ඔබට රට හැමෙක් කියන්න විශේෂ දෙයක් තිබෙනවද? ඔබට අවස්ථාව තිබෙනවා. මම හිතනවා අපි දේශපාලන නායකයින්ගෙන් හැමෝගෙම මම ඉල්ලන්නේ මේ පටු වෙන දේශපාලන ભેද ඉස්සරහට දාගන්නේ නැතුව රටේ යහපත මුල් කරගෙන අපි කොයි ප්‍රතිපත්තිවල හිටියත් ජාතියක් හැටියට එකතු වෙලා අපේ දරුවන්ට හොඳ රටක් දෙන්න ලෝකෙ ඉදිරියේ අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් උරුම කරන්න අපි අපේ වගකීම් කල්පනාවෙන් බුද්ධිමත්ව ඉටු කරන්න හිතට ගනිමු. बहुस्तुति मे बलापुरुतिना मेरट कोई तरम लसन अटक बॉड पत्र पुलवाद अभी अपेयुत कम कर मे साकाचावेदी लबागत हरयत मई मे तुम हम विटम उत्साह अवांकवान्न हृद साक्षरेकंगवान्न अभी अपे प्रतिपत्ति आरक्षा कर विधि दीवनु संस्कृति अतिम अटक बोडनागतुम कौरुन बलियर दिशिया मैतन एवेनी साधनीय धनात्मक इदिरीगामी दक्मक अभी हम ओटम तिबिनवान्ना අපට අපේ පවුල ලස්සන කරගන්න පුළුවන් අපේ ගම අපේ ආයතනය අපේ රට සෑම ශ්‍රේෂ්ඨම ලස්සන වේවි මිත්‍යාස් බාතර එතුමනි ඔබට බොහොම ස්තුතියි ඔබේ කෙටි ආරාධනෙන් අපේ මැදිරියට පැමිණියාට අපි ඔබේ පාර්ලිමේන්තුවේ නැවතත් සුබ පතනවා අලුත් සංවාද විවාද පාර්ලිමේන්තුවේදී අපට දකින්න ලැබේවා කියලා අසාධාරණ දෙකකින් හිටගන්න කියලා අපි විශ්වාස කරන එකටම හිටියා බොහොම ස්තුතියි අපි සමගන්නවා නැවත ඉලක්කේ ඉන්න බොහොම සුබ රැකියාවක්